හතරිස් දෙකේ උත්තරාංක දෙක. ඒකෙම ගත බලමු තියෙන්නේ රූපේ පෙන්වා ඇති පරිදි එකම ද්‍රව්‍යයෙන් සාදයක් යන එකම ද්‍රව්‍යයෙන් හල දෙන ඒ හබි ධනකම කම්බියක් හා ඒ නම් ධනකම කම්බියක් හා බී නම් සිහින් කම්බියක් බැටරියකට සම්බන්ධ කර ඇත. කම්බි දෙකේ දිග සමාන වේ. උත්තර මේකේ මාස්ටර් මේ මාස්ටර් ගයිඩ් පොතේ පොඩ්ඩක් ඔය ඒ කම්බි පොඩ්ඩක් එක සයිස් එකට බී එකට දැමලා තියෙන නමුත් ඒක පොඩ්ඩක් මහතයි ඔරිජිනල් රූපේ. අපෙන් පළවෙනි වාක්‍යයේ තියෙන ඒ හබි දෙකටම සමාන ප්‍රතිරෝධය ඇත. වෙන්න බෑනේ දිග සමානයි වර්ගඵල වෙනත් එකම ද්‍රව්‍යයේ හල දෙයි. මොකද ප්‍රතිරෝධය වෙන සූත්‍රේ සමානයි රෝ එල් යට ඒ. එතකොට මේ දෙන්නගෙම දිගවල සමානයි. එකම ද්‍රව්‍ය නිසා රෝ සමානයි. හැබැයි වර්ගඵලයේ බීගේ අඩුයි. බීගේ අඩු වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙන්න ඕනේ. එහෙනම් ආර් ඒට වඩා ආර් බී විශාල වෙන්න ඕනේ. ආර් බී විශාල වෙන්න ඕනේ. උගෝ යා සිහින් වෙනකොට කම්බි ගණකම අඩු වෙනකොට විශ්කම්බි අඩු වෙනකොට වර්ගඵලය අඩු වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. ආර් ඒට වඩා ආර් බී විශාලයි. මොනවා තමයි එහෙනම් එක වැරදි. ඒ ප්‍රකාශය වැරදි. බී එක බලමු. ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රවාහිත ප්‍රවේගයේ බී ඒ මගේට වඩා කුඩායි. මොකද ඉලෙක්ට්‍රෝන ප්‍රවාහිත ප්‍රවේගයේ සූත්‍රයේ මේ දෙන්නගෙන් යන එකම ධාරාවක් වෙන්න ඕන. ශ්‍රේණිගත පරිපථයක හැම විටම එකම ධාරාව යන්නේ. ඒතර I සමානයි A V N E මෙන්න ඉලෙක්ට්‍රෝන ප්‍රවාහිත ප්‍රවේගය අඩංගු සූත්‍රය. I කියන්නේ ධාරාව, A කියන්නේ හරස් කරදර ඵලයේ, V මධ්‍යන ප්‍රවාහිත ප්‍රවේගයේ, N නිදහස් ඉලෙක්ට්‍රෝන ඝනත්වය, E ඉලෙක්ට්‍රෝන ආරෝපණය. නිදහස් ඉලෙක්ට්‍රෝන ඝනත්වය කියන්නේ යම් ද්‍රව්‍යයක් සඳහා නියතයක්. යම් ද්‍රව්‍යයක ඒකක පරිමාවක තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න. ඒතර මේ දෙන්නගෙම N සමානයි. ඉලෙක්ට්‍රෝන ආරෝපණය කොහොමද සමානයිනේ? එතකොට ඒ වලගේ යම් තැනක වැඩිද? එතකොට ප්‍රවේගය අඩු වෙනවා. අන්න කැපිටල් A ගේ වර්ගඵලය වැඩි. ඒ නිසා එයාගේ වේගය අඩුයි. එහෙනම් මොකද වෙන්නේ? මධ්‍යන ප්‍රවාහිත ප්‍රවේගය A ගේ කුඩා වෙනවා, B ගේ විශාල වෙනවා. ඇයි? එයාගේ වර්ගඵලය වැඩි. වර්ගඵලය වැඩි නොවන ප්‍රවේගය අඩු වෙලා යනවා. ප්‍රවාහිත ප්‍රවේගය සූත්‍රය. අයි නියතයි දෙන්නගෙම. එකම ශ්‍රේණිගත කම්බි ගැන නිසා ධාරාව නියතයි. එහෙනම් ප්‍රවාහිත ප්‍රවේගය A ගේ කුඩායි, B ගේ වැඩි. එහෙනම් B වල කියන්නේ ඒක නේද? A ඉලෙක්ට්‍රෝන ප්‍රවාහිත ප්‍රවේගය B ගේ මගේට වඩා කුඩායි. එහෙනම් B හරි. එහෙනම් A ලම හරියට දාගන්න. C බලමු. ඒ හා B නිදාස් ඉලෙක්ට්‍රෝන ඝනත්ව අසමානයි. අන්න එතන වරදක් තියෙනවා. එකම ද්‍රව්‍යයෙන් හරි තියෙනවා නම් ඒකේ පරිමාවක තියෙන නිදාස් ඉලෙක්ට්‍රෝන ගණන නියත වෙන්න ඕනි. එකම ද්‍රව්‍යය තමනම් ඒ තමට අදාළ නියතයි. මහත උනත් සීනි උනත් ඒ දිග උනත් පළල උනත් කුඩා උනත් උනත් උෂ්ණත්වය නියත නම් නිදාස් ඉලෙක්ට්‍රෝන ගණනත්වය වෙනස් වෙන විදිහක් නෑ. ඉතින් අපි මේ එකම උෂ්ණත්වය කියලා අපි දන්නේ. එහෙනම් නිදාස් ඉලෙක්ට්‍රෝන ගණනත්වය මේ ද්‍රව්‍ය සඳහා නියතයක් නිසා ඒක නියතයක් වෙනවා. C වැරදි. ඒගොල්ලෝ කියන අසමානයි කියලා. එහෙනම් B මොනක්ද? සත්‍ය උත්තරංග දෙක.